ඉතිහාසය එහි අමිල අගය හදවතට ලංකරන වීඩියෝ පටය අපි සියලු දෙනාම නරඹමු. පානදුරාවාදය පිළිබඳ වාර්තා වැඩසටහන. යුරෝපය අඳුරෙන් බැසුණු යුගයකි. ක්‍රිස්තියානි ඉස්ලාම් ගැටුම් හෙවත් කුරුස යුද්ධය ලෝකය අඳුරෙන් අඳුරට ගමන් කරවමින් තිබෙන. ආසියාවට ප්‍රවේශ වන ගොඩබිම් මාර්ග වැසී ගියේය. එකල වතිකානුවේ සිටි හතරවන ඇලෙක්සැන්ඩර් පාප්පරයා 1493 පෘතුගීසින්ට හා ස්පාඤ්ඤයන්ට තොඩි සිලාස් නම් කිවිසුමකින් නව ලෝකය සොයා ගොස් වෙළඳාමට හා ආගම ප්‍රචාරය කිරීමට ලබා දුන් අයිතිය උදෙසා ඔවුන් ක්‍රියාත්මක වුණ තිබුණේ. පෘතුගීසීන්ට හිමි වූ කොටසට ඉන්දියන් සාගරයේ අපේ මුතු ඇටයට අයත්ව තිබුණේ. ඒ අනුව මෙරට අභිමානය සියවස් 4කට අධික කාලයක් පරදේශක්කාරීන්ගේ යකඩ සපත්තුවට පෑගී ගොස් මුළුවේ වෙරළ බලට ක්‍රමයෙන් රට මැදට බටහිර අඳුරු හස්තිය යොමු වෙහෙර විහාරස්ථාන බෞද්ධ ආලෝකය අඳුරට කොටිරු තිබේ. වර්ෂ 1815 සිරිලක කිරුල මුළු මනින්ම බ්‍රිතාන්‍ය රජනගේ හිස මත පැළඳවීමත් සමඟ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස නීතිගත වූ පෙරදිග උරුමය බටහිර හමුවේ තනින් වැටෙන්න තිබිය. ජලදුර්ග, වනදුර්ග, ගිරිදුර්ග ආදියෙන් ස්වභාවයෙන්ම රැකගත් උඩරට රාජධානි එකදු ලේපිදක් හෝ නොසලා අත්පත් කර ගැනීමට තරම් ඩොයිලිගේ රහස් කුමන්ත්‍රණය සූක්ෂම විය. වරප්‍රසාද ඉව කරමින් බටහිරට තනින් වැඩුණු බොහෝ පිරිස් වරප්‍රසාදවලට ඇති කිචුකම නිසා මෙන්ම තර්ජනවලට ඇති පිය නිසාද ක්‍රිස්තියානි ආගම බලපගත්. අඳුර කෙතරම් දැඩි වීදයක් අඳුරේ ආලෝකය කොතැනක තිබේදැයි සොයා ගැනීමට පවා නොහැකි තරම් බෞද්ධයන් පීඩාකාරී තත්ත්වයකට පත් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. අභීතභාවයේ පළමු වෙඩිමුරය තබන්නේ පන්සලෙනි. නිරන්තරයෙන් ගමට බැඳුණු පන්සල් මූලික කරගත් විවිධ දේශනා 4000ක් පමණද. වරාගොඩ, බද්දේගම, උදම්බිට සහ ගම්පල යන නගරවල ක්‍රිස්තියානි මිෂනාරීන් සමග ප්‍රසිද්ධ වාද 4ක්ද එකල පැවැත්විණි. මේ ඓතිහාසික වාදවලින් සිංහලයන්ගේ දස්කම් දෙස් විදෙස්හි පතල කරමින් රාව ප්‍රතිරාව නැංවූ ප්‍රසිද්ධම වාදය වූයේ 1873 අගෝස්තු මස 26 සහ 28 දිනවල පානදුරේ දොඹගහවත්තේ දැනුම් වේදිකාවක මුහුණට මුහුණලා පානදුරාවාදයයි. වර්ෂ 1874 උපසම්පදා අධිශීලයේ පිහිටි මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ පැවිදි දිවිය තුළ තමන්ට හැකි උපරිමයෙන් සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා මෙන්ම බුදු දහමත් උගෙන පසු කාලීනව ඉංග්‍රීසි භාෂාවත් කිතු දහමත් උගත්හ. බුදු දහමේත් කිතු දහමේත් සංසන්දනාත්මක අධ්‍යයනයන් මගින් එළැඹි නිගමන ඔස්සේ උන්වහන්සේ පසු කාලීනව බුදු දහමේ චිරස්ථිතිය උදෙසා කැප වුණු බව මැනවින් පෙනෙන්නට තිබේ. දුර්ලබ්ධි විනෝදනී, ක්‍රිස්තියානි භේද මර්ධනය, සම්‍යක් දර්ශනය වැනි කෘතීන්ද, සත්‍ය මාර්ගය, සත්‍ය ප්‍රකාශනය වැනි සඟරාද, ලක්මිනි කිරුල, ක්‍රිස්තියානි වාද විඝටනය, රිවි රස ආදී පත්‍රිකාද ප්‍රකාශනයට පත් කරමින් බෞද්ධයන්ගේ ආගම පිළිබඳ අදහස් පුනර්ජීවනයට කටයුතු කළ උන්වහන්සේ වාදී ඇති චතුර බව නිසාම වාදීභ සිංහ නමින් ප්‍රකට විය.
එක්දහස් අටසේ හැත්තැඇතුනේ ජූනි මස දොළොස්වනිදා පානදුර වෙස්ලියන් දේවස්ථානයේ දාවිද්ද සිල්වා දේව ගැති තැන බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම වැරදි ලෙස හොවා දක්වමින් බෞද්ධයා හෙලා දකිවින් දේශයක් පැවැත්වීය. 1873 ජූනි මස 19 වන දින පානදුරේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් වර්තමානයේ රන්කොත් වෙහෙර ලෙස හඳුන්වන පානදුර ගල්කන්දේ විහාරස්ථානයේ රාත්‍රී ධර්ම දේශනාවකට වාදීබ සිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වඩම්වා මිත්‍යා දෘෂ්ටිකත්වයට එරෙහි පිළිතුරු දේශනාවක් පැවැත්වූහ. විවාදය විධිමත්ව සිදු කිරීමට මූලික පියවර තබමින් බෞද්ධ ක්‍රිස්තියානි දෙපාර්ශවය අතරේ ලිපි හුවමාරුවක්ද සිදු වූයේ ඊට නෛතික පදනමක්ද එකතු කරමිනි. එය තව තවත් උණුසුම් වූයේ වාදය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ කැමැත්ත ප්‍රකාශ කරමින් අත්‍යන්තවන කිවිසුම් පත්‍රය සකස් වීමෙන් අනතුරුව කිවිසුම වාදය මුඛ වචනයෙන්ම සිටුවිය යුතුය. දෙපාර්ශවයෙන් දෙදෙනෙක් විසින් ඒ කතාවල භාවය ලියාගත යුතුය. ඒ ලියන ලද කතා කතාකාරයන්ගේ අත්සන්තැබීමෙන් සහතික කළ යුතුය. ඒ පාර්ශවය ගෙනහැර දක්වන්නා වූ කාරණා අසවල් කෘතිවලින් යැයි නම් සඳහන් කළ යුතුය. එක පාර්ශවයකට තමන්ගේ කතාව පිණිස එක වරකට ඉංග්‍රීසි පැයක් ලබාගත හැකිය. පළමුවන පැය ක්‍රිස්තියානි පක්ෂය විසින් බුදුදහමේ අසත්‍ය කරුණු පෙන්වා දීම පිණිස කතා කිරීම. දෙවැනි පැය බෞද්ධ පක්ෂය විසින් උත්තර දීම සහ ක්‍රිස්තියානි ආගමේ අසත්‍ය කරුණු පෙන්වා දීම පිණිස කතා කිරීම වෙනුවෙන් වෙන් කරගත යුතුය. කතාව අගෝස්තු මස 26 වනදා සහ 28 වනදා යන දවස් දෙකට නියම කරගත යුතුය. කතා කිරීම පෙරවරු 8 සිට පෙරවරු 10 දක්වාද ඒ දවසේම පස්වරු 3 සිට 5 දක්වාද සිදුවිය යුතුය. වාද කරන අතර කිසි ගාලගොට්ටියක් කිසි කැරලි කෝලාහලයක් නොවන හැටියට දෙපාර්ශවයම වග බලාගත යුතුය. වාදය කරන අතර කතා කරන තැනැත්තා හැර අන් සියල්ලන් විසින් නිශ්ශබ්දව අසාගෙන සිටිය යුතුය. එසේ කරවීමට මෙහි අත්සන් කරන තැනැත්තන්ට සම්පූර්ණ බලය තිබිය යුතුය. වාදය පානදුර පට්ටියේ දොඹගහවත්තේදී කිරෙන හැටියට දෙපාර්ශවය විසින් නියම කරගත යුතුය. මේ වාදය පැවැත්වූ ස්ථානය ඓතිහාසික මතක සටහනක් පවත්නා ආකාරය විචිත්‍රවත් ලෙස සකස් කොට එහි මැද මිදුලේ උස් වේදිකාවක් තනා වැටකින් වෙන්කොට තිබුණි. එක් පසෙක බෞද්ධ පක්ෂයක් අනෙක් පස ක්‍රිස්තියානි පක්ෂයක් ලෙස නම් කර තිබුණි. ක්‍රිස්තියානීන් සඳහා වෙන් වූ ප්‍රදේශය දාවිත් සිල්වා දේවගෙත් යන ප්‍රධාන පිරිස මහත් අභිමානයෙන් අසුන්ගෙන සිටියහ. මේ බෞද්ධ අංශයෙහි මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ මහා සංඝ පීතෘවරු අසුන්ගෙන සිටියහ. පාලි සහ සංස්කෘත භාෂා මැනවින් හැසිරවිය හැකි උගත් වියත් වේගවත් කතිකයෙක් වූ දාවිද්ද සිල්වා දේවගෙත්තුමා මනාව පෙරසූදානම්ව පැමිණි ආකාරයෙන් තමන්ගේ පළමුවැනි කතනය ඉතාම සංවිධානාත්මක ආකාරයෙන් පවත්වන්නට යෙදුණි. නමුත් තමන් කතා කරන්නේ ඉතාම සාමාන්‍ය ගැමි ජනතාවක් ඉදිරියේ බව එතුමාට අමතකව ගොස් තිබුණි. ගුණානන්ද හිමියෝ ඊට හාත්පසින්ම වෙනස් රීතියකින් සභාව ඉදිරිපිටට ගෙන කළා. පොදු මහජනතාවට වැටහෙන පරිදි සරල සහ සුගම ආකාරයෙන් තමන්ගේ දේශනය ඉදිරියට ගෙන ගිය ගුණානන්ද හිමියන්ට ශ්‍රාවකයන් තමන් කෙරෙහි ඇද බැද තබා ගැනීම අතිශය පහසු කාර්යයක් බවට පත් විය. දේවගති තැනගේ දුර්වල පාලි දැනුම සහ සියුම් දාර්ශනික මතවාද මත ගැප්පූ පාලි පාඨ සිංහලයට ගෙන උන්වහන්සේ අතිශය සරල බසින් වැටහෙන ආකාරයෙන් පොදු මහජනතාවට ඉදිරිපත් කළහ. උන්වහන්සේ කට කොනකින් මද සිනහ රැල්ලක් නගා උපහාසාත්මක හනේ
ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිගේ දුබල තැන් දක්වමි. සභාව සිනහා ගැන්විය හැකි ලෙස අපූරු ආකාරය සිය දේශනය ඉදිරිපත් කළහ. ගුණානන්ද හිමියන්ගේ අවසාන කතාවාරයේදී විශ්වය පිළිබඳ බෞද්ධ මතය ආරක්ෂා කරමින් නිියවටන්ගේ න්‍යාය ගෙනහැර දක්වමින් කළ කතාව සත්‍ය ගරුකවත් සාධක සහිතවත් පැහැදිලි කරදීම තුළින් පානතුරාවාදය ඓතිහාසික වටිනාකමක් සහිතව ජයග්‍රහණයෙන් කෙළවර විවාදයක් ලෙස ඉතිහාසගත විය. මිෂනාරී මතවාදවල යකඩ සපත්තුවට පෑගී සිටි බෞද්ධ ආගමික හරපද්ධතිය නිදහස් කරගැනීමේ අභිමානය ජයග්‍රහණයෙන් පසු සාධුනාදයෙන් මුළු අහසම ගිගුම් දෙන්නට විය. මද වේලාවකට පසු ගුණානන්ද හිමියන්ගේ ඉල්ලීමෙන් එයද නතර කර බෞද්ධයෝ සතුටින් විසිර ගියහ. තමන් දසවෙනි වියේදී පියා සමග පානදුරයට ගොස් මේ මහා විවාදය නැරඹූ බව අනගාරික ධර්මපාලතුමා පවා සඳහන් කර ඇත්තේය. මෙම විවාදය සම්බන්ධව සිද්ධ වූ විශේෂතම සිද්ධියක් වන්නේ ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත් වූ පානදුරාවාදය පිළිබඳව කියවන්නට ලැබීමෙන් පසු ඇමරිකානු ජාතික ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සහ රුසියානු ජාතික බ්ලැවන්ස්කි මැතිනි වර්ෂයේ 1880 ලංකාවට පැමිණ බුද්ධාගම වැළඳීම පරම විඥානාර්ථ සමිතිය පිහිටුවා එමගින් බෞද්ධ පාසල් පිහිටුවීම නිසා ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය විධිමත් කොට දියුණු කිරීමේ ගෞරවය ඕල්කට්තුමාට හිමිවන්. මෙතැනින් බෞද්ධ අධ්‍යාපන අරමුදල ආරම්භ කොට එයට ආධාර එකතු කිරීම බෞද්ධයන් විවාහ කරදීම බෞද්ධ රෙජිස්ටාරු පත් කිරීමට එතුමා මැදිහත් වී සරසවි සඳරැස පුවත්පත අරඹා බෞද්ධයන් එකමුතු කිරීම වෙසක් පෝය දින රජයේ නිවාඩු දිනයක් කරවා ගැනීමට දායක වීම ඉරු දින දහම් පාසල් ආරම්භ කිරීම පරම විඥානාර්ථ සමාගම මගින් කොළඹ ආනන්ද විද්‍යාලය නාලන්ද විද්‍යාලය මහනුවර ධර්මරාජ විද්‍යාලය අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලය ගාල්ල මහින්ද විද්‍යාලය මාතර රාහුල විද්‍යාලය ආදී බෞද්ධ පාසල් මෙන්ම කාන්තා අධ්‍යාපනය උදෙසා විශාඛා විද්‍යාලය මියුසිස් විද්‍යාලය ආරම්භ කිරීමද මෙහිලා සිදු වූ සුවිශේෂීම කරුණුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වාදයට සහභාගී වීමේදී රැගෙන ගිය කොඩිය වර්තමානයේ පවතින බෞද්ධ කුඩිය බවට පරිවර්තනය කිරීම පූජිත ගුණවර්ධනතුමාගේ මැදිහත් වීමත් සිදු වූ එම කොඩිය දිගැටි හැඩයකින් යුක්ත වූ බැවින් ඕල්කට්තුමා එහි දිග පළල ගැලපෙන ලෙස වෙනස් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඕල්කට්තුමාගෙන් පසු ප්‍රධාන අනුගාමිකයෙකු වූ අනගාරික ධර්මපාලතුමා ජාතිකාභිමානය නගා සිටීමට මහත් පරිශ්‍රමයක් දැරුවා පමණක් නොව බුදුදහමට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීමට කටයුතු කළේය. එතුමා ඉන්දියාවේ බුද්ධ ගයාව බේරා ගැනීමට දැඩි කැපවීමකින් කටයුතු කළ බවට මූලාශ්‍ර හෙළි කරන සාක්ෂි සාධක ප්‍රමාණය එමටයි. දකුණු ඉන්දියාවේ බුදුදහමේ වර්ධනයට පානතුරාවාදය හේතුවක් විය. මදුරාසි ප්‍රාන්තයේ පළමු පිළිගත් කුල විරෝධී නායකයා ලෙස විරුධාවලිය ලත් අයෝතිදාස් මහතා ඕල්කට්තුමා සමග එක්වී බුදුදහම බලපෑගත්තේ. එමෙන්ම මෙතුමා විසින් ශාක්‍ය පදනම නමින් බෞද්ධ සංගමයක් පිහිටුවා එහි ශාඛා කිහිපයක්ම ආරම්භ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහුගේ ආභාෂයෙන් පෙරියාර් සහ පෙරියාර් අම්බේද්කර් වැනි නායකයන් බිහි වූ අතර ඉන්දියාවේ පවතින කුල ක්‍රමවලට විරුද්ධව කටයුතු කිරීමටද ඔහු මුල් වූහ. ධර්මපාලතුමා විසින් අරබන ලද මහබෝධි සමාගම සහ 1898 ඩී.බී. ජයතිලක මහතා ආරම්භ කළ තරුණ බෞද්ධ සංගමය බෞද්ධ පුනරුද ව්‍යාපාරයට උරතුණු ප්‍රබල සංවිධාන දෙකක් විය. එම ආභාෂය ලැබමින් වලිසිංහ හරිස්චන්ද්‍ර ආත වී.ඩී.එස්. පියදාස සිරිසේ අමදෝරිස් මෙන්ඩිස් වැනි නායකයන් බිහිවිය. බලවත් අධිරාජ්‍යයකට යටත්ව පීඩිතව තනින් වැටී සිටින ජාතියකට වුවද අවශ්‍ය නම් අධිෂ්ඨානශීලී දෙපයින් නැගී සිටිය හැකි යන පණිවිඩය පානතුරාවාදී
ලොවන්න තියාගෙන පාඩමයි.